දේශදේ අපි ලෝකයේ මිනිස්කම සඳහා විය යුතුයි කියලා විශ්වාස කරනවා. ඒක නිසා සංහිඳ පරිශදේ අපේ දර්ශනය මිනිස්කම සඳහා ලෝකය කියන එක. පන්සැට දිවියක 40 වසක අස්වැන්න සුදු නෙළුම සාහිත්‍ය කලා මංගල්‍ය පවත්වන්නේ යනුවට. ඒ සඳහා පැමිණ සිටින සියලු දෙනා මා නම් වශයෙන් කියන්න යන්නේ නැහැ, ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනා සංහිඳ පරිශදේ වෙනුවෙන් පිළිගන්නවා. පන්සැට දිවියක 40 වසක අස්වැන්න සඳහා මූලාසනය දරන්නට මේ ගාම්භීර උත්සව සභාවේ මූලාසනය දරන්නට අධිනීතිඥ ආචාර්ය W. අබේසිංහ මැතිතුමනි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරමින් මේ සහෘද සන්ධ්‍යාව සඳහා එක්වන හැටියට ඔබ සියලු දෙනාටම මා නැවත වතාවක් ගෞරවයෙන් පිළිගැනීමෙන් සහ ආරාධනා කරමින් සංගීත පරිශදේ වෙනුවෙන් පවත්වන කතාව මම අවසන් කරනවා. ස්තුතියි. සුදු නෙළුමකෝ තොරපොර වැරි මල් සුවඳ දුන් මහි අංගනේ උන් පොයදා පාලසකි මල් නෙලා විකුණු පන්සලේ තෙල්ලඹුර ගම්මානයෙන් උපන් කවි අංකුරය එක් කඩුව සුමංගල විදුවලෙන් දළුපත් විහිදන කල ගීතාංජලියෙන් නියත විවරණ ලැබ ගාල්ලට සේන්දුවන කම්වල ගාලකුට පවර තුළ ලේන්බාන් වීදියේ කැදැල්ලක් දනුවම් මාරුවක් ලබා ඌවවෙල්ලස්සේ හුළන්දා ඔයේ සීත සුළඟෙන් ගෙවා දෙමු ඒ රාෂ්ටක යුගයත් ගාල්ල කොළොම් තොට සහ මහවැලි ඇසුරේ හුදී ජන සුවඳ විඳිමින් දේශදීපාංකරේ ඇවිද ගිය මතක මම් පෙතත් රත්නශ්‍රී ගීඋල්පත මහා සිහිල් දියවරක් කළ බව සත්‍යයි. ස්වසක් සපිරූ කවිකම් පෙළහර ජීවිතයේ 60 වැනි මන්සලකුණට එළඹෙන අද සුභ උපන් දිනයක්. ආයු භෝයේ වාක්‍යා අතිශය ආදරෙන් පතන්නට අපට අවසර. බන්ධුතාවල හයියෙන් ත්‍රීවේ ලැබූ රත්නශ්‍රී පසු කාලෙක මෙහෙම ලියනවා, මෙහෙම හිතනවා. ලොව ලස්සන මහසැත්තේ මගේ ගමට ඉහෙලිනේ අම්මා නිදන තැන ඇගේ සොහොනට උඩිනේ. ඔහු හිතන විදිහට ලෝකයේ ලස්සනම ගාල්ල අහස යටට ආව සහරද ඔබ ඉතාමත් ආදරෙන් අපි පිළිගන්නවා. ආයිබෝන් සුභහන්දාවක්. ප්‍රවීණ ගේය කාව්‍යකාර රත්නශ්‍රී විජේසිංහන් සිහල සාහිත්‍ය වෙනුවෙන් කළ අනලස් කැපවීම වෙනුවෙන් ගාල්ල සංහිඳ පරිශදය මෙ අප්‍රමාණ මිනිසා වෙනුවෙන් තෙළින කරන සුදු නෙළුම
සාහිත්‍ය කලා මංගල්‍යය. සාලිස් වසක අස්වැන්න දයට දායාද කළ රත්නශ්‍රී විජේසිංහන්ගේ සෙවනැල්ල බඳු වූ වියෝ වූ ඔහුගේ ආදරය වියෝ නොවූ ප්‍රේමය ඇය හේමමාලී පිරිස් මැතිනිය කෘතවේදීව සිහිගන්වමින් කිවර රත්නශ්‍රී විජේසිංහන් කැඳවාගෙන ඒමට මා ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔහුගේ දැස හා සමාන දිනයන්ට ප්‍රාර්ථනා සම්මානයේ විජේසිංහ දියණිය සහ පූර්ණිමා සංජීවනී විජේසිංහ දියණියනි කැඳවාගෙන ඉන්න උතුම් ගන්නේ ඔබේ පියාණන්ව. සංගීත පරිශ්‍රයේ ගරු ලේකම් විජය විජේරත්න මහතා සහ සමරූ කලම ප්‍රධාන සංස්කාරක නීතිඥ අජිත් කුමාර මහතා එක්ව සාලිස් වසක අස්වැන්න රටට දායද කළ කිවර රත්නශ්‍රී විජේසිංහන් වෙත සමරූ කලම සුපිලිගැන්වීමේ අවස්ථාවයි දැන් යෙදෙන්නේ. එසේනම් මෙතක් පටන් අපි රසවින්දනාත්මක වූ හෝරා කිහිපයකට ඔබව කැඳවාගෙන යනවා. රත්නශ්‍රී විජේසිංහන් ලියූ මහපොළොවේ මිනිසුන්ගේ දුක, වේදනාව, කඳුල, සතුට, ප්‍රේමය ඔව් අපට දැනෙන ලෙස ලිව්වා. ඇය ඒවා දැනෙන ලෙස ගායනා කළා. විරහිනියකද ප්‍රේමවන්තියකද ලෙස අය අපි වෙනුවෙන්ම ගයනවා. අපේ ජ්‍යෙෂ්ඨතම ප්‍රවීණතම සංගීතවේදිනිය ආචාර්ය නන්දා මාලනිය ඔබටයි ගෞරවණීය ආරාධනය. අද මම මේ ගායනා කරන ගීතය අවුරුදු ගණනාවකට පෙර අපේ අද සම්භාවනාවට පත්වන කිවියර රත්නශ්‍රී විජේසිංහ සොයුරා විසින් ගුවන් විදුලියේ මගේ සරලගී වැඩසටහනක් සඳහා රචනා කරලා දුන්නා. ඒ සංගීතවත් කළේ සරත් දසනායක සංගීත අධ්‍යක්ෂවරයා. අද මේ ගීතේ මා තෝරගත්තේ ඇත්තටම එතුමා විසින් මුතුමෙන් රචනා කරලා ගීත ගොන්නේ. මේ ගීතයත් ඉතාම වටිනා ගීතයක්. මේ ගීතේ මම ගායනා කරන්නේ ඇත්තටම හුඟ කාලයකට පස්සේ. අද එතුමාගේ උපන්දිනය. ඒ නිසා මා එතුමාට සුබ පතමින්, එතුමාට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් තව තවත් මේ වගේ ගීත ගොන්නක් ශේෂ්ත්‍රයට තිරින කරන්නට හේතු වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමිනුයි මා අද මේ ගීතය එතුමා වෙනුවෙන් ගායනා කරන්නට මේ ගාල්ලේ සංගීත කලාකවේ වෙත පැමිණියේ. බොහොම ස්තුතියි. Thank you.
ජය ශ්‍රී සුරම්ය ස්වාමී ඔබතුමිය මොහොතක් රැඳෙන්න වේදිකාවේ ත්‍යාග ප්‍රදානයක් කිරීමට තිබෙනවා. ඒ සඳහා එතුමිය සමගින් එක්වන්නට ලැබෙන ගානවේදී සුනිල් එදිරිසිංහ මහතාට අපි ආරාධනා කරන වේදිකාවට. ගීත රචනා තරඟවලදී කුසලතා දැක්වූ දරුදරයන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කිරීමටයි අපි සූදානම් වන්නේ. අපි ආරාධනා කරනවා ඒ සඳහා ආචාර්ය නන්දා මාලනීට සහ ප්‍රවීණ සංගීතවේදී සුනිල් එදිරිසිංහන්ට. අනුරාධපුර එප්පාවල යාය 7 කටියාව ධර්මා රාජපක්ෂ මිය. අනුරාධපුර තානෑම් කුලම පුල්ලෑරහන්දී 444231 සාලියවත්ත ලිපිනෙහි නිරෝෂණී සකුන්තලා පෙරේරා මහත්මිය, රත්නපුර සියරට වේවැල්වත්ත HAC නිශ්ශංක මහතා, සංගීත පරිශ්‍රය දීප ව්‍යාප්තව සංවිධාන කළ තරගයක් මේ, ගාල්ල බටදුව බෙදගේවත්ත MM සුජිත් ප්‍රසංග මහතා, යක්කල බෝගමුව අලුත්ගම 185-1 රත්නසිරි පත්ම බන්දු මහතා, මාතලේ දයානී නාලන්ද S. චාමිකා ජනා නිදසිල්වා මහත්මිය, හික්කඩුව